ඒ ග්‍රාමනිලධාරී සේවා ව්‍යවස්ථාව අපට මේ අවස්ථාව වෙනුවට රාජසභා කොමිසම් සභාව විසින් අනුමත කරලා ලබා දීලා තියෙනවා. විහිදුවින් අඳුරු වෙන්න පුළුවන් සම විනාඩි 7කින් ග්ලෝ ඇන් ලව්ලි වෙතින් ග්ලෝ එක දෙකමයි. අපට පුළුවන්කම ලැබුණා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශි මැදිහත් වෙලා ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුශාසනා මැද අපි බලාපොරොත්තු වුණු ආකාරයකට දිය හැකි ව්‍යවස්ථාවක් ග්‍රාමනිලධාරීන්ට ලබා දෙන්න. අද වෙද්දි මම අනුමත කරපු ගරු අග්‍රාමාත්‍යතුමා අනුමත කරපු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නු. ඒ ග්‍රාමනිලධාරී සේවා ව්‍යවස්ථාව අපට මේ අවස්ථාව වෙනුවට රාජසභා කොමිසම් සභාව විසින් අනුමත කරලා ලබා දීලා තියෙනවා. නිසා මම විශේෂයෙන්ම සමස්ත ශ්‍රේෂ්ඨීන සියලු දෙනාම 14022 ග්‍රාමනිලධාරී වසන්වල ඉන්න සියලු නිලධාරීන්ගේ ඉල්ලීමක් කරනවා මේ අවස්ථාව. ඉතාමත් වැදගත් අවස්ථාවක්. පසුගිය සති කිහිපෙම අපි ආපදා තත්ත්වයන් වලට ලක් වෙලා ඉඳලා රටේ ජනතාව ඒ ආපදා තත්ත්වයන් වලින් මුදව ගන්න කටයුතු කළා. විශේෂයෙන්ම ග්‍රාමනිලධාරී වෘත්තීය සංගම් විසින් සංකේතාත්මක වැඩ වර්ධනයකට නිරත වුණා. රාජ්‍ය පරිපාලන සුදෙස් කටයුතු පළාත් පාලන අමාත්‍යංශ ගරු ලේකම්තුමාගේ මැදිහත් වීමෙන් අග්‍රාමාත්‍යතුමත් මමත් ඒ පිළිබඳව උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඔවුන් එක්ක සාකච්ඡා කළා. විශේෂයෙන් ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබුණේ සේවා ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රශ්න. අපිට ඒක පුළුවන් ආකාරයෙන් විසඳන්නට පුළුවන්කම ලැබුණා. මේ වෙද්දි අනුමත සේවා ව්‍යවස්ථාව රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමැතිය කරලා ඉස්සරහට ලබලා දීලා තියෙනවා. දස්ස වැඩියේ සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග